10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. පාඩම විශේෂයෙන්ම කරන්නේ සිග්මග සිසුන්ට හේතුව ගිය සෙනසුරාදම ඔයගලන්ට කිව්වා සෞන්දට මම අමතර පන්තියක් දානවා කියලා ඒ අමතර පන්තියට බොහොම දිනක් වෙමිලා හිටියේ නැහැ ඒ නිසා තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඒ එදා කරපු කොටස මම ඔයගලන්ට ගේන්න ඉන්න බලාපොරොත්තු වෙන්නේ හොඳයි අපි ඊට කලින් අපි කතා කරුවා y සමානයි ax වර්ග ධන bx ධන c කියන ආකාරයේ ප්‍රස්ථාරය ගැන මේකේ x වර්ගයේ සංගුණකේ ඇවිල්ලා ඒ එයාගේ ලකුණ අනුව ප්‍රස්ථාරය උපරිම ප්‍රස්ථාරයක්ද අවම ප්‍රස්ථාරයක්ද කියලා අපිට එනවා එතකොට මේකේ ඒවල ලකුණ ධන වුණොතින් අපිට අවම ප්‍රස්ථාරයක් ලැබෙනවා වගේම ඍණ වුණාම උපරිම ප්‍රස්ථාරයක් ලැබෙනවා ධන වුණාම අවම ප්‍රස්ථාරයක් ලැබෙන එකයි මම ඔයගලට ටිකක් මතක තියාගන්න ලේසි නිකන් කෝප් එක තියෙනවා නම් අපි ප්ලස් විදියට දානවා කෝප්ේ නැහැ කෝප්ේ අනිත් පැත්තට පෙරලිලා තිනවා නම් ඍණ නැහැ කියලාද අදහස අපිට තියාගන්න මේ ප්‍රස්ථාරය හැඩේ මතක තියාගන්න පුළුවන් මේ ප්‍රස්ථාර වලට අපි කිව්වා අවම ප්‍රස්ථාරයක් කියලා මේක උපරිම අගයකට යන නිසා මේකට අපි කියුවා උපරිම ප්‍රස්ථාරයක් කියලා. ඊට අමතරව මම ඔයගලන්ට කතා කළා මේ bx කියන පදය තියෙන ප්‍රස්ථාරවල bx තමයි මේ ප්‍රස්ථාරය x අක්ෂය දිගේ මේ පැත්තට හෝ මේ පැත්තට ගෙනියන්නේ. කො මේ පැත්තට ඉද පැත්තට ගෙනියන්නේ bx කියන පදේ නේ එතකොට මේ ඒවල අගය වැඩිවීම අනුව ධන වෙලා ධන වැඩිවීම අනුව මම උගලට කියන ප්‍රස්ථාරය හැකිලිලා ඉවරලා උඩට තල්ලු වෙනවා කියලා ඕක තමයි අපි මූලිකවම කතා කළේ ඊට අමතරව මම උගලට කතා කරා මේ වගේ ප්‍රස්ථාරවල නේ
සමමිති කක්ෂය හොයාගන්න විදි උදාහරණයක් විදියට y සමානයි 2x වර්ගය ධන 4x ධන 8 කියලා තියෙනවා නම් නේ මම මොනවද කරන්න කිව්වේ මොනවද කරන්න කිව්වේ කියලා ඔබට මතකයිද මේකේ x වල අගය ඍණ දෙකෙන් බෙදන්න කියලා කිව්වා නේ x පදය ඍණ දෙකෙන් බෙදන්න කියලා කිව්වා ඒක තමයි මම කතා කරේ ඔයගලන්ට මේ සම්මිතික අක්ෂි සමීකරණය ලබා ගන්න අවස්ථාව නේ රයිට් අපි ඒ කොටස පැත්තකට දාමු මොකද අපි ඒක හොඳට සාකච්ඡා කරලා තියුණා අද මම ඔයගලන්ට කතා කරන්න යන්නේ මේ ප්‍රස්ථාරයේම තවත් එක් අවස්ථාවක් ඒ ප්‍රස්ථාරයේ සමීකරණය අපිට දෙනවා y සමානයි x ධන b වල වර්ගය ධන c ආකාරයට මේක ප්‍රසාරණය කරපුවාම මේ විදිහටම අපිට ලැබෙනවා උදාහරණයක් විදිහට මේක ප්‍රසාරණය කරුවොත් අපිට හම්බුනවා පළවෙනි පදේ වර්ගය පද දෙකේ ගුණිතයේ දුගුණය ධන 2 bx පදෙකේ ගුණිතයේ දෙගුණය ගුණිතයේ bx එක දෙගුණය දෙක 2 bx අවසාන පදේ වර්ගය b එයාගේ වර්ගය ධන c ඔයාලා දන්නවා මේ දෙන්න ඉලක්කම් දෙකක් එන්නේ මේ දෙන්න එකතු කරපුවාම තව අපිට මො d කියලා පදයක් ආවනම් 2 bx තියෙනවා x වර්ගය තියෙනවා ඉතින් මේ හැටිම තියෙනවා x වර්ග පදයක් x පදයක් නියත පදයක් x වර්ග පදයක් x පදයක් නියත පදයක් ආකාරයෙන්ම තියෙනවා හරිද එතකොට මේ මේ જાතියේ ප්‍රස්ථාර තමයි අපිට ගොඩක් වෙලාට අපිට ඇවිල්ලා තියෙන්නේ මේ පෞගිය වරුදු 5 6 ගත්තාම ඉතින් මම මේක මම ඔයගලන්ට කිව්ව විශේෂයෙන් බලා ගන්න ඕන දන්නක් තමයි ඒක නිසා බලන්න මේක ප්‍රස්ථාරය අපි ගන්න හතර විදිය කොහොමද කියලා බලමු y සමානයි x වර්ගය ධන 2x ඍණ 1 කියලා ප්‍රස්ථාරයක් අපිට දීලා තිනවා කියමුකෝ y x වර්ගය ධන 2x ඍණ 1 කියලා ප්‍රස්ථාරයක් දුන්නාම right y සමානයි x වර්ගය ධන 2x ඍණ 1 කියලා ප්‍රස්ථාරයක් දුන්නාම අපිට හදා ගන්න පුළුවන් y සමානයි x ධන v වල වර්ගය ධන c ආකාරයට මේක විදිහට සකස් කරගෙන ඉද්දි බලන්න y සමානයි මේ වෙලාව පළවෙනි පදයේ වර්ගය මේ වෙලාව පද දෙකේ ගුණිතයේ දෙගුණය. ඒතර මෙයාගේ තමයි තියෙන්නේ පද දෙන්නා අතර තියෙන සම්බන්ධය. ඒතර මේක ද්විපදයක වර්ගයක් විදිහට ලියද්දි මෙයාගේ වර්ගමූලයේ ලියනවා මෙතන ලකුණ ලියනවා මේ ඇවිල්ලා පද දෙකේ ගුණිතයේ දෙගුණය. පද දෙකේ ගුණිතයේ දෙගුණය ගලවද්දි 2x කියන පදේ ගුණිතයේ දෙගුණය කියන්නේ දෙවෙනි අට කියන්නේ දෙගුණය. ඒතර දෙගුණය තමයි ඉස්සලාම ගලවලා ඉන්නේ. දෙගුණය ගලවන්න මේක දෙකෙන් බෙද ඉවත්සේ ගුණිතය ගලවන්න මෙයාගේ වර්ගමූලයෙන් බෙදෙන. නේ බෙදපුවාම මෙතෙන්ට එන්න ඕන පදේ අපිට ලැබිලා තියෙනවා. මෙයාට කැපෙනවා මේක කැපෙනවා මේකට මේක කැපිලා අපිට මෙතන හම්බ වෙනවා y සමානයි x ධන 1 එයාගේ වර්ගය. නේ ඊට අමතරව මෙතන එනවා ඍණ 1. ඍණ 1. දැන් මේක අපි ප්‍රසාරණය කරපුවාම බලන්න පළවෙනි පදේ වර්ගය x වර්ගය පද දෙකේ ගුණිතය x එකකින් වැඩි කරනවා 1x. ඒක දෙගුණය 2x කියන්නේ. ඊට අමතරව 1 වර්ගය ධන 1ක් එක්. ඒතර මේ ධන 1 අමතරව හැදිච්ච පදයක්. අපිට වමනා තියුනේ මේ ටික විතරයි. මේ ඍණ 1 මෙතන තියෙන. ඒතර මේ අමතරව හැදිච්ච මේ ධන 1 නැති කරන්න මේ පැත්තට මම තව දානවා මොකද්ද? ඍණ 1. ඍණ 1ක් දාපුවම මේ කැලල වෙනුවට මේක ලියන්න පුළුවන්.
මෙතන ඇතින මේ ධන එක වෙනුවට මේ ඍණ එකට ධන එක මොකද වෙන්නේ කැපිලා යනවා නේ එතකොට ඔයගොල්ලෝ බලන්න මේ කැල්ල වෙනුවට නේද මම ලියනවා x වර්ගය ධන නේද 1 x ධන 1 එයාගේ වර්ගය මෙතන එනවා ඍණ 2 මේක ප්‍රසාරණය කරපුවාම ප්‍රතේ මේ මේ අවස්ථාවම ආයමත් ලැබෙන පළවෙනි පදේ වර්ගය x වර්ගය පද දෙකේ ගුණිතය 1x ඒක දෙගුණය 2x අවසාන පදේ වර්ගය ධන 1 මෙතන තියෙනවා ඍණ 2 ඒත් ඔයගලට පේනවා මේ ධන 1යි ඍණ 2යි සුළු වෙලා x වර්ගය ධන 2x ඍණ 1 කියන මේ ප්‍රස්තාරයම ලැබෙන ඒතට ඔයගලට හොඳට තේරුම් ගත්තොත් නේද මේක වෙනුවට අපිට මෙන්න මේක ලියන්න පුළුවන් එහෙනම් අපි එක සකස් කරගෙන තියෙනවා මෙන්න මේ ආකාරයට. තේරුණාද? right. එතකොට වේදිතියට අපිට මේක සකස් කරගත්තු විදිය මම ආයිමත් ඔයගලන්ට පොඩ්ඩක් කියන්න. අපිට දීලා තියෙනවා ප්‍රස්ථාරය x වර්ගය ධන 2x ඍණ 1 කියලා. එතකොට මේ යන පළවෙනි පදේ වර්ගය මේ යන පද දෙකේ ගුණිතයේ දෙගුණය මේක ද්විපදයක වර්ගයක් විදිහට තමයි අපි ලියන්නේ. ද්විපදයක වර්ගයක් විදිහට ලියද්දී මෙයාගේ වර්ගමූලයේ ලියනවා මෙයා තමයි පද දෙන්න එක්කම සම්බන්ධය තියෙන්නේ. පද දෙකේ ගුණිතයේ දෙගුණය. එතකොට පද දෙක නේ ගුණිතය ගත්තාම ඒක දෙගුණය තමයි මෙයාගේ තියෙන්නේ. කියන්නේ පද දෙන්න පද දෙක ගුණ වෙලා ඒක දෙගුණය aran තියෙන්නේ. එහෙනම් ඒක අවසාන අවස්ථාව තමයි අපි ඉස්සලාම අයින් කරන්නේ. උදාහරණයක් විදිහට අපි සපත්තු අඳිද්දී මේස් දෙක දානවා සපත්තු දෙක දානවා ලේස් තදක. එතකොට ඒක සපත්තු අයින් කරද්දී ලේස් මුරුල් කරනවා නේ සපත්තු ගලවනවා මේස් ගලව. එන ඒ වගේ තමයි පද දෙකේ ගුණිතයේ දෙගුණය අන්තිමට කියන්නේ දෙගුණය. දෙගුණය අයින් කරන්න දෙකෙන් බෙදන්න. මම ඔයගලට මේක කලින් කතා කරලා තියෙනවා. නේ එහෙනම් දෙගුණය අයින් කරන්න දෙකෙන් බෙදනවා. ගුණිතය අයින් කරන්න මෙයාගේ වර්ගමූලයෙන් බෙදනවා. එතකොට මෙතෙන් දෙන්න ඕන පදේ තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. නැවත තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේක ප්‍රසාරණය කරමු පළවෙනි පදේ වර්ගය, පද දෙකේ ගුණිතයේ දෙගුණය, අවසාන පදේ වර්ගය ධන එකක් ඇතුළත්. ඒත් මේ අමතර වැඩිච්ච මේ ධන එක නැති කරන්න මේක බැලන්ස් කරන්න මේ පැත්තට තව ඍණ එකක් තාම. මෙතන ඍණ එකක් තියුණා දිගින් දිගටම ඍණ එකක් තියුණා. මේ අමතරව දාපු ඍණ එක මේකට මේක කැපිලා. ඊට පස්සේ මේක ඇල්ල වෙනුවටම අපිට ලියන්න පුළුවන් නේද? ද්විපදයක වර්ගයක් විදිහට මේ විදිහට ලියන්න පුළුවන්. ඒත් මෙයාගේ වර්ගමූලය මෙයාගේ වර්ගමූලය මෙතන ලකුණ. එතකොට මේක ප්‍රසාරණය කරපුවාම අපිට හම්බ වෙනවා පළවෙනි පදේ වර්ගය, පද දෙකේ ගුණිතයේ දෙගුණය, අවසාන පදේ වර්ගය ඍණ 1. එතකොට ඍණ 2යි ධන 1යි සුළු වෙලා ඍණ 1 හදනවා. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේ සමීකරණයට කිසිම හානියක් සිද්ධ වෙලා නැහැ. ඒ අනුව අපි මේ y සමානයි x වර්ගය ධන 2x ඍණ 1 කියන ප්‍රස්ථාරයේ සමීකරණය වෙනුවට අපි හදාගෙන තිනවා y සමානයි x වර්ග x ධන 1 එයාගේ වර්ගය ඍණ 2 කියන සමීකරණය හදාගෙන තියෙනවා. මේක තමයි අර මම ඔයගලන්ට කතා කරපු y සමානයි x ධන b වල වර්ගය ධන c කියන ප්‍රස්ථාරය. right මේක කතා කරත්තා මේකෙන් අපිට ගොඩාක් දේවල් ටිකක් කියන්න පුළුවන්. ලේසි අවස්ථා ටිකක් තියෙනවා. ඔයගලට අවශ්‍ය නම් ටික ලියා ගන්න පුළුවන්. වීඩියෝ එක නවත්තලා ඉවරලා බලන්න. તો මේම ප්‍රස්ථාරය අපි හදාගත්තාම එමෙතන සමීකරණය එමෙතන ශ්‍රිතය අපි හදාගත්තාම මේකේ බලන්න ලක්ෂණ ටිකක් මම කතා කරන්නම්. විශේෂ ලක්ෂණ ටිකක් මේක තමයි ප්‍රස්ථාරයේ අවමගය හෝ උපරිමගය වෙන්නේ. අවමගය හෝ උපරිමගය වෙන්නේ. හරිද? මෙතන තියෙන b තියනවා. ඒක තමයි සම්මිතික අක්ෂයේ සමීකරණය වෙන්නේ. එනා සම්මිතික අක්ෂයේ සමීකරණය වෙන්නේ ඍණ b. මෙතන තියන අගය ඍණ වලින් වැඩි කරන්නේ. ඍණ එකෙන් වැඩි කරන්නේ. හරිද? ତର සම්මිතික අක්ෂයේ සමීකරණය ඍණ b වෙද්දී අවමගය හෝ උපරිමගය c වෙද්දී වර්තන ලක්ෂයේ කණ්ණාන් කියලා යන්න පුළුවන්. මොකද මේ දෙන්න එකතු වෙලා හැදෙන්නේ. ඍණ b, c කියලා හිනා. මේක තමයි වර්තන ලක්ෂයේ කණ්ණාන් කියන්නේ නේ. ඊට අමතරව මම ඔයගලට තව දෙයක් කියන්නම්. මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ කොහේද කැපෙන්නේ කියන එක අපිට හොයාගන්න ඕන. මේ විදිහට ප්‍රස්ථාරය යනවා මේ y අක්ෂයේ කැපෙන තැන.
උඹ දන්නවා මේක y අක්ෂයට කියන නම තමයි මොකද්ද x සමානයි බිංදුව රේඛාව එන x බිංදුවේ තියෙන හරිද x වල බිංදුව එන්නේ හරිද එතකොට මෙතන එනවා b වර්ගය ධන c කියලා මේක තමයි y අක්ෂයේ කැපෙන තැන කණ්ඩාංක වෙන්නේ දැන් y අක්ෂයක වෙන බිංදුවේ එනම් b වර්ගය ඒ කියන්නේ b වලට හම් වෙන පතිය වර්ග කරලා කරපුවා හරි තොර මම ඔයගලට මේ අපි අඳපු එහෙම නැත්නම් අපි හදාගත්තු ප්‍රස්තාරය සම්බන්ධයෙන් අපි ප්‍රස්තාරය අඳලා බලමු ප්‍රස්තාරය අඳින්න කලින් මම ඔයගලන්ට මේකට ඇඳලා පෙන්නන්න වගුව වගුව අඳින්න ඔයගොල්ලෝ දන්නවා සම්මිතික අක්ෂය මොකද්ද ලැබෙන්නේ මොකක් සම්මිතික අක්ෂයට වෙන්නේ ඍණ එක හම්බෙන්නේ එතකොට මේකේ මම ඍණ එක මෙතෙන්ට දැම්මොත් මේ පැත්තට දානවා නේද බිංදුව 1 2 මේ පැත්තට දානවා ඍණ 2 ඍණ 3 ඍණ 4 මේ වල x වල අගය නේ දැන් මේක පළවෙනි ලයින් එක මත ලියන්න පුළුවන් x ධන 1ේ වර්ගය x වලට එකක් එකතු කරලා වර්ග කරන්න ඍණ 4ට එකක් එකතු කරපුවාම ඍණ 3 ඍණ 3 වර්ග කරපුවාම 9 ඍණ 3ට එකක් එකතු කරනවා මට ඍණ 2යි ඍණ 2 වර්ග කරපුවාම 4යි 2ට එකක් එකතු කරපුවාම ඍණ 1 වර්ග කරපුවාම ධන 1යි ඍණ 1ට ධන 1 කැපිලා කියලා බිංදුවයි බිංදුව වර්ග කරපුවාම බිංදුවයි 1ට එකක් එකතු කරනවා 1යි sorry 1ට බිංදුවක් එකතු කරපුවාම 1යි 1 වර්ග කරපුවාම 1යි 1ට 2ක් එකක් එකතු කරාම 2යි 2 වර්ග කරපුවාම 4යි 2ට එකක් එකතු කරපුවාම 3යි 3 වර්ග කරපුවාම 9යි ඔය විදිහට මේක ලැබෙනවා ඊට අමතරව තව තියෙනවා ඍණ 2ක් එනම් මුළු වගුව හැම තැනකටම ඍණ 2 ගාන එකතු කරගන්න. ඒතර y හැදෙන්නේ මේ දෙන්නගේ එකතුව. මේ දෙන්නගේ එකතුව y නිසා මම මේ දෙන්නක එකතුව ගන්නවා මෙතෙන්ට. එහෙනම් මේ දෙන්නව තමයි එකතු කරන්නේ. 9යි ඍණ 2යි සුළු කරපුවම ධන 7යි මෙතන ධන 7. ධන 4යි ඍණ 2යි ධන 2යි මෙතන ඍණ 1යි මෙතන ඍණ 2යි මෙතන ඍණ 1යි මෙතන ධන 2යි මෙතන ධන 7යි. ඔයගලට තේරෙනවා මේක මේ විදිහට සමමිතික වෙලා තියෙනවා. ඒත් ඔයගලට මම කිව්වා නේ? සම්මිතික අක්ෂය මේ ඍණ b n කියලා හිතන්න. නේ? එහෙනම් දැන් තමයි හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මේ ඍණ 2 ලැබිච්ච හැටිත් මම ඔයගලන්ට කිව්වා. ඒ කියන්නේ උපරිමයක් නම් උපරිමකය, අවමයක් නම් අවමයක්. මේ ප්‍රස්ථාරය ලකුණ ධනින්ද මෙතන සංගුණකයේ ලකුණ ධනින්ද අපිට හම්බෙන්නේ අවම ප්‍රස්ථාරයක් කියලා මම ඔයගලන්ට කිව්වා පටන් ගන්න තැනදී. මේක තමයි සම්මිතික අක්ෂය වෙන්නේ කියලා කිව්වා. ඒක නිසා තමයි මම කිව්වා මේක ඍණ b වෙන්නේ කියලා. ඒතකොට මෙතන එක තියෙන්නේ ධන එක නම් x සමානයි ඍණ 1 වෙනවා. ඊට අමතරව මේක තමයි මම කිව්වා මොනවාද c කියන එක. මොකද්ද? අවමගේ හෝ උපරිමගේ වෙන්නේ කියලා. ඒතකොට ඔයගලන්ට පේනවා මෙතන ඍණ 2 තමයි අවමගේ වෙලා තියෙන්නේ. ඒතකොට මේ දෙන්න එකතු වෙලා තමයි වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය අපිට හම්බෙන්නේ මොනවාද? ඍණ 1ේදී ඍණ 2 කියන ඛණ්ඩාංකය. ඒකත් අපිට ලැබිලා තියෙනවා. නේ? සම්මිතික අක්ෂයේ අගයයි මෙතන තියෙන c වල අගය එකතු වෙලා තමයි නැත්නම් උපරිමගේ නැත්නම් අවමගේ එදින්න සම්බන්ධ වෙනා තමයි වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය ලැබිලා තියෙන්නේ. හරි. රයිට්. එතකොට මේ ප්‍රස්ථාරය අපි අඳිද්දී බලන්න මේ අර මම ඊට අමතරව ඔයාලට කිව්වා y අක්ෂයේ කොයිදද කැපෙන්නේ කියලා. ඒකත් මේක තියෙනවා. නේ? මේක තියෙනවා මෙන්න මේ විදිහට. නේ? ප්‍රස්ථාරය කැපෙන්නේ බිංදුවේ ඍණ 1. ඒතර මෙතන පේනවනේ බිංදුවේ ඍණ 1 කියන අගය තියෙනවා. y අක්ෂය නේ x අක්ෂය මේ y අක්ෂයට තමයි අපි x සමානයි බිංදුව කියලා රේඛාව කියන්නේ. ඒක ඍණ 1 කියන කැපෙන තියෙනවා. නේ? ඒතර මේ ප්‍රස්ථාරය අපි අඳින්දී බලන්න ඍණ 4 ට ඉඳලා ධන 2 ට අඳින්නෝනේ 7 ඉඳලා ඍණ 2 දක්වා අඩු වෙන්න තියෙන්නේ.
ප්‍රස්ථාරය අපි කතා කරපු ලක්ෂණ ටික ඔක්කොම තියෙනවා සම්මිතිකක්ෂයේ මේ විදිහට හම්බ වෙනවා මේකට කියනවා සම්මිතිකක්ෂය සමීකරණය y අක්ෂයට සමාන්තර නිසා y අක්ෂය කියන්නේ අපි සමාන බිංදුව ඒක නිසා මේක සමීකරණය අපිට ලැබෙනවා x සමාන ඍණ 1 කියලා ඊට අමතරව අපිට හම්බ වෙනවා අවමගේ මේක ධනින්ද අවමගයක් තියෙන ඍණ 2 හම්බ වෙනවා අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංක මේ සම්මිතික අක්ෂයයි මේ දෙකම පාවිච්චි කරලා ඍණ 1 කී ඍණ 2 තියෙනවා ඒ වගේම මේ ප්‍රස්ථාරය මෙතන කැපෙන අගය දගලන්ට මම මේක ලැබෙන හැටි තමයි කිව්වේ x වල අගය බිඳුවක් වෙන මෙතන තියුනේ b වල වර්ගය එතකොට b වලට මෙතන තියුනේ ප්‍රස්ථාරය අපි හදාගත්ත ප්‍රස්ථාරය y = x + 1 එයාගේ වර්ගය ඍණ 2 නේ තියුනේ මම මෙතනට ලියන්න කිව්වේ මොනවාද b වර්ගය + c බිඳුව b වෙනුවට මම දාන්නේ මොනවාද? ධන 1 එයාගේ වර්ගය ධන c වෙනුවට දාන්නේ ඍණ 2. එතකොට මෙතන සුළු කරනවා 1 වර්ගය 1යි. 1ට ධනයි ඍණයි ඍණ 2ක් එනවා. 1ට ඍණ 2ක් එකතු කරපුවාම අපිට හම් වෙනවා ඍණ 1යි. එතකොට මේ කැපෙන තැන තමයි ওই විදිහට අපි හොයාගන්නේ. එතකොට මේකේ විශේෂයෙන් අපි කතා කරපු දේවල් ටික තමයි මොනවද අපි කතා කරන්නේ. සම්මිතික අක්ෂයේ සමීකරණය අවමගිය හෝ උපරිමගිය ඊට අමතරව වර්ධන ලක්ෂයේ ඛණ්ඩාංකය ඊට පස්සේ y අක්ෂයේ කැපෙන ලක්ෂය තමයි අපි කතා කරන්නේ. ඔය ටික තමයි අපිට මේ ගන්නේදී කතා කරන්න තියුනේ. එතකොට ඔබ ප්‍රස්ථාරයේ ඔයගලට දීලා තියෙනවා නිදසුණක් විදියට ඔබ බලන්න පිටු ඇවිල්ලා हतली सतबीट हुए वही समान आए एक स्थान एक या के बार गये ऋण देख के ल दी लती है अब तो हमें यह वन में प्रस्ताव रहते में वाली संबंध या कारक ने एक एक मां मेरी दे ठहरा देता नहीं तो अपना ठहरा सकती है ना කොහොමද අපිට මේ විදිහට ප්‍රස්ථාරය හදාගන්නේ සමීකරණය හදාගන්නේ කියන එක. right ඊට අමතරව බලන්න ඊළඟ නිදසුන තියෙනවා නිදසුන එක විදිහට නිදසුන එක විදියට තියෙනවා y = ඍණ x ඍණ 2 එයාගේ වර්ගය ධන 3 මේ ප්‍රස්ථාරයේ ඔයගලට පේනවා අර අපි කලින් දැක ප්‍රස්ථාරය තමයි y = x ධන හෝ ඍණ b වල වර්ගය ධන c කියන හැඩේ තියෙන
මෙතන ධන නම් අපි කිව්වා අවම් ප්‍රස්ථාරයක් කියලා ඍණ නම් උපරිම ප්‍රස්ථාරයක්. එතකොට මේකේ ඍණ තියෙන්නේ මේකේ නම් උපරිම ප්‍රස්ථාරයක්. නේ? ඊට අමතරව අපිට කියන්න පුළුවන් වර්තන ලක්ෂ්‍ය ධන තුනයි. සමමිතික අක්ෂය මොකක්ද වෙලා තියෙන්නේ? ඍණ B. මෙතන ඍණ දෙක තියෙන්නේ. ඍණ දෙක නම් නේද? ඍණ B එද්දී ඍණ නේද? ඍණ B. ඍණ B වෙනකොට දාන්න ඍණ දෙක. දවම ඍණයි ඍණයි ධන දෙකක් හැදෙනවා. එහෙනම් මේක සමමිතික අක්ෂය සමීකරණය ධන දෙකේ x සමානයි ධන දෙකේ. එතකොට මේක උපරිම ප්‍රස්ථාරයක් නිසා උපරිම අගය ධන තුනක් වෙනවා. මේ දෙන්න එකතු වෙලා අපිට හම්බ වෙනවා වර්තන ලක්ෂය ඛණ්ඩාංකය. ඒ කියන්නේ ප්‍රස්ථාරය හැරෙන්නේ කොහෙද කියලා දෙකේ ධන තුනේදී ප්‍රස්ථාරය හැදේ. නේ? දෙකේ ධන තුනේදී ප්‍රස්ථාරය හැරෙනවා. ඊට අමතරව අපිට කියන්න මම උගලට කිව්වා විශේෂ දෙයක් තියෙනවා කියලා. මොකද y අක්ෂයේ කොහේද මේ ප්‍රස්ථාරය කැපෙන්නේ කියලා. එවනේ මේ ප්‍රස්ථාරය y අක්ෂයේ කැපෙන තැන x බිඳුවේ ඒක පැහැදිලි නේද? මෙතෙන්ට එනවා කිව්වා b වර්ගය ධන c. හැබැයි මුතේ මේ උපරිම ප්‍රස්ථාරයක් ආපු එකේදී මෙතන b වලගේ වර්ග කරලා ඍණ එකෙන් වැඩි කරලා ගන්නවා. මොන ප්‍රස්ථාරවලද? උපරිම ප්‍රස්ථාරවලද? එතකොට තමයි වර්තන ලක්ෂයේ මේ y අක්ෂය කැපෙන තැන ඛණ්ඩාංකය අපිට ලැබෙන්නේ. ඒතර මේකේ අපිට ලැබෙනවා right බිඳුව ඍණ b වලට දාන්නේ කියද ඍණ දෙක. ඍණ දෙක වර්ග කරපුවාම කියද ඍණ දෙක වර්ග කරපුවාම එනවා දෙකේ වර්ගය 4යි ධන 4යි. ධන 4 ඍණ එකෙන් වැඩි කරපුවාම අපිට හම්බ වෙනවා මොනවද? ඍණ 4යි. ඍණ 4යි c වලට තියෙනවා ධන 3. එහෙනම් සුළු කරපුවාම අපිට හම්බ වෙනවා ඍණ 1. එහෙනම් බිඳුවේ ඍණයේදී තමයි මේ ප්‍රස්ථාරය කැපෙන්නේ. එතකොට මේක අපිට දල රූප සටහනක් අඳින්න කියලා කිව්වොතින් නේද? දල රූප සටහනක් අඳින්න කිව්වොතින් මේ ප්‍රස්ථාරය කැපෙනවා y අක්ෂයේ ඍණයේදී. ඒ කියන්නේ අපි තුමු මේ හරිය ඍණයක කියලා. නේ බිඳුවේ ඍණයේදී කැපෙනවා. මේක අවිල උපරිම ප්‍රස්ථාරය. නේ? එතකොට මේ ප්‍රස්ථාරය සමිතික අක්ෂයේ ධන 2යි. එතකොට මේ 1යි 2යි. මේ හරහා තමයි මේ කියන්නේ එන්නේ ප්‍රස්ථාරය අපිට මේ වගේ හැඩයක් තමයි එන්නේ. මේකේ උපරිම අගය 3කට. එතකොට මෙන්න මේ හැඩේ ප්‍රස්ථාරයක් අත් වෙනවා. නේද? මොනවාගේ හැඩයක් තමයි අපිට තියෙන්නේ. එතකොට මේකේ දල සටහන අඳින්න කියලා කිව්වොත් අපිට මේක මේ විදිහට දල සටහන අඳින්න පුළුවන්. පැහැදිලි? හරි. ඊට පස්සේ බලන්න නිදසුන දෙක. හරි. අපි බලමු. y සමානයි x වර්ගය ධන 3x ඍණ 4 කියන ප්‍රස්ථාරය සමීකරණය. හරි. right. මේ වගේ ගන්න කෙනෙක් තමයි ඔයගොල්ලන්ට පටන් ගත්තේ. මේ වගේ සමීකරණ ප්‍රස්ථාරය මත ශ්‍රිතයක් තමයි අපි y සමානයි x ධන b වල වර්ගය ධන c ආකාරයට ලියාගත්තේ. මේක ඒ විදිහට හදද්දී මම ඔයගොල්ලන්ට කිව්වා මේකේ වර්ගමූලයේ ලියන්න කියලා. මේවල පළවෙනි පදයේ වර්ගය, ඒ නිසා මෙයාගේ වර්ගමූලයේ ලියනවා. මෙතන ලකුණ දානවා. මේවල පද දෙකේ ගුණිතයේ දෙගුණය. පද දෙකේ ගුණිතයේ දෙගුණය නම් දෙගුණය ගලවන්න අන්තිමට කියන්නේ දෙගුණය. පද දෙකේ ගුණිතයේ දෙගුණය. අවසානය කියන්නේ දෙගුණය. ඒකට දෙගුණය ගලවන්න අපි මොකද කරන්නේ? මේක දෙකෙන් බෙදෙන ගුණිතය ගලවන්න මෙයාගේ වර්ගමූලයෙන් බෙදෙන. මෙයාගේ වර්ගමූලය කියන්නේ පළවෙනි පදේ වර්ගය. නේ, මෙතන ඇවිල්ලා පළවෙනි පදේ වර්ගය. ඒක එතන තීච්ච අවස්ථාව තමයි මෙයාගේ වර්ගමූලය. ඒකට එයාගෙන් බෙදෙන. බෙදෙන වර්ගක. වර්ග කරා මෙයාට මෙයා කෙට. මෙතන තියෙනවා ඍණ 4. ඒතර මෙතන උත්තරේ එනවා x ධන 3 2 වර්ගය. ඍණ 4. එහෙනම් ඒතර මේක ප්‍රසාරණය කරපුවාම අපිට හම්බ වෙනවා පළවෙනි පදයේ වර්ගය, පද දෙකේ ගුණිතය 3x, ඒක බෙදීම 2. පද දෙකේ ගුණිතය 3x යට 2. ඒක දෙගුණේ ගත්තාම ඔයාලට පේනවා මේ දෙකට දෙක කැපිලා. කැපිලා ගිහිල්ලා මේ 3x කියන පදේ හැදෙනවා. ඊට අමතරව අවසාන පදයේ වර්ගය 3 වර්ගයේ 9 යට 4. මෙහෙම පදයක් හැදෙනවා. නේ? ඒතකොට මේ හැදෙන ඒ අමතරව හැදෙන මේ පදය නැති කරන්න මේක ධන නිසා මෙතෙන්ට දානවා 9 8 4 ඍණ පදයක් දාන්න. ඒත් මේක පූර්ණ වර්ගයක් වෙන්න ලියද්දි
मेतने नवा एक्स मेतने लाखों लिए नो मेतने तूने आटे देख मैं आगे बार के मूले मैं आगे बार के मूले मेतना भी आधा कर देख तूने आटे देख आगे बार तो नुमाट मेतना पेन नवा हाथर है ऐ रीना रीना हाथर है नामेट हाथरे बार नामेट हाथरे बार देखा ही एकाक की तोड़ देखा हाथरे ने इरा मेतने नवा एक्स दाना तूने आटे देखा यागे बार गये दिन ना मरीना रीना दाले दिन ने कर दूर मर रीना हाय हाथरे ने काई के ना उइ दिए थे ने दें उगलान तो ना मेकअप मेवी दिए थे दिया करना पुलवा ये मनेता उगलान का दानव एक्स दाना तूने आटे देखे वैकाई एका मारा इक्के लगे उइ दिए तमाई थी मेवी दिए दिया करना पुलवा इधर वावलाट किए पूरी दिए टा बीवेन वोटा तमाय मेतन दिए निकामार इधर समिति काक्षे समी करने तमाय आपे टाम बैन ने एक समानाय नहीं दर रीना बी तो दर रीना बीवेन वोटा दिए ने निकामार मेरे तमाय समिति काक्षे समी कर तो दर मेरे तमाय सी बेन वोटा दिए नहीं दर मैं काफी साक्ष कर रहा मैं एक्स दाना बी वाला वर्गीय दाना सी आकार सी वन वर्ती ना रीना है इलान सी क्या ने ऊपरी मार्गे हुआ आवम मार्गे मैं क्या लाखों का दाना हिंदा मैं कहीं ला आवम प्रस्ता है इलान आवम मार्गे रीना हायाई हाथरे ने तोड़ में दिन ना कतु इला हर दिन आप इधर मनादे वर्तना लक्ष्य करना के रीना का मारे थी रीना हायाई हाथरे ने रीना हायाई हतरे नेक के नेक अपने हम में ना वार्ता लाचे कान इटा मतलब वहाँ वगलांट क्यों हुआ वायक्षे कैपेन तैना कांडांग के लिया निके तो वायक्षे कैपेन तैना कांडांग क्या पिलिया थी वायक्षे क्या ने एक समान है बिंदु रेखा अभी का दाम ने माँ वगलांट को मेतन पे बी वार के दानसी लिया निके ऐसो कोटे मेतन रिनवे ना वस्ता वो माँ वगलांट क्यों हुआ ऊपर ही माँ प्रस्ता रहा ना मेतन मामा क्यों हुआ रीना बी वर्ग के दान कला बी वाला के वर्ग कल्ला रीने के वाड़ी करा तब अभी देख पता नहीं था तो उनका बिंदु कमा बी वन उड़ती है ना मेतन है एकामा नहीं एकामा रख जाएगा यार ने आप इधर ना किया था तूने आटे देख एवं तो उनका तूने आटे देख वर्ग कर पुआ मत तूना वर्ग कर पुआ मना मैं देख वर्ग कर पुआ मह दाना सीवन वोट थी ने रीना हायाई हाथरेंने का तेरा नाम है सॉरी बिंदु है कमान नामे ठाथरे वर देखा है हाथरेंने का मैं तेरे दाना रीना बेटा रीना हायाई हाथरेंने का क्यों नहीं तेरे में देना पड़ा सुलुए में देना सुलुए थी मैं तेरे नतीय ना रीना हाय इंग दाना देखा सुलगर बोम रीना हाथरा मैं रीनाथरीन ने कटा दानाथरीन ने कैपिला रीनाथरीन थोड़ा मित्र ने कहते हैं कांडा वायक्षे कैपिने बिंदु रीनाथरी उसी दिन आप इटे अदालत प्रस्तारित में क्या इटे दाला सटाना कांडी ने क्यों ना एक साक्षी वायक्षे में भी दिलाल गनी बेरे ला नहीं समिति का अच्छे ने एक समान रीना बाग रीने कामा ने समिति का चित्र में मेक रीना एकाई रीना दिखाई अतरे रीना कामार आओ मार गया तीनों रीना हाय तो रीना हाय आई काल क्या मैं तो ने काई देखाई तुनाई हतराई पहाई हायाई हाताई मैं तो ने रीना हाय मैं तो ने रीना हाता ये देख मैं दे हतरे ने का तो मेरे कोटा सातर कट बे दें ना मैं तो ना हतरे ने का मैं हतरे ने मैं मैंने मेरे को तो मैं हरूम लग चुकी इरोसे वाई अच्छे कैपिने का विला बताना बिंदु रीना हाथर बिंदुए रीना हाथर एकाई देकाई तुनाई हाथर मेरे तो रीना तो मैं प्रस्तारे वाई अच्छे कैपिने में तो इना मैं प्रस्तारे अपने ना मैं ओम आके आके तो मैं के मैं आगे हैडे मैं तो वो को तो मैं मगलांट किया अब गान ना पटांगर तो मेवागी की क्यों पटांगर के मेवागी का फिर अब इसको ले वगैरह डे पोते थी ने मेवागी का फीला एक इन
කොහොමද අපි උත්තර ටික ගන්න. ඒකට ඊට වැඩිය මම ඔයගලන්ට කිව්වා අපි සාමාන්‍ය හදපු මේ ආකාරයේ ප්‍රස්ථාරය. මොකද්ද මේ ආකාරයේ y සමාන ax වර්ග ධන bx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් අපි කොහොමද මේ ආකාරයට පත් කරගන්නේ කියන එක තමයි ඔයගලට කියලා දුන්නේ. නේද? ඒකට මේ විදිහට පත් කරගත්තට පස්සේ ඒගොල්ලෝ අහන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න පුළුවන්. ඔයගලන්ට මේ අවුරුදු පහේ පුරාටම අවිල්ල තින්න ඔයගේ ගණන් තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට අවිල්ල තින්න ඔක. තව එක જાතියක් තියෙනවා. වරහන් දෙකක් වෙන අවස්ථාවක් තියෙනවා. මම ඒක කියලා දෙන්න ඉස්සරහට. ඒකට මේ වගේ ගණනක් අරගන්න. මේක අපිට මේක ඔයගොල්ලෝ බලලා විදිහක නවත්තලා ලියා ගන්න. හරි? මේ එහෙම නැත්තම් මම මේක ඔයගලන්ට වගු ඇඳලත් ඇඳලා පෙන්නනවා. මම මේක සාමාන්‍ය දල සටහනක් මේ විදිහට තමයි අඳින්නේ. ඒ වගේ ඊට අමතරව තමයි මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. මේ අපි මේ අපි ගත්තු සමීකරණේ පාවිච්චි කරලා වගු අපිට හදා ගන්න පුළුවන්. වගු හදාගත්තී අපිට දන්නවා. මෙතන එකක්ම මකලා තියෙනවා. මේ හදාගත්තු මේකම සමීකරණ තමයි මේක. මම මතකයෙන් කිව්වා මේක දිහා. එතකොට මෙතන ධන එකමාර කියලා නේ. එවනේ. එතකොට සම්මිතික අක්ෂය සමීකරණය ඍණ එකමාර වෙනවනේ. ඒක මම කිව්වනේ පැහැදිලිව. එහෙනම් සම්මිතික අක්ෂය මේක අදිදී ලයින්ස් අපි මෙතෙන්ට මේ ප්‍රමාණය අතට මෙතෙන්ට ලියනවා ඍණ එකමාර. නේ ඍණ එකමාර කිව්වොත් ඔන්න අපි මෙතන ඍණ එක දැම්මනම් මෙතන අපිට බිඳුව 1 2 කියලා දාන්න පුළුවන්. මේ පැත්තට ඍණ 2 ඍණ 3 ඍණ 4 කියලා දාන්න පුළුවන්. මේක නේ තර් මේ ප්‍රස්ථාරය අනිවාර්යෙන් හැරෙන්න ඕනේ ඍණ එකමාර කියන්නේ මේ දෙන්නගේ අතර. කියන්නේ එක මගියන් දැන් මේ දෙන්නට එන්න ඕනේ අපි සුළු කරපුවා. එනිසා මේ දෙක මැද්දෙන් ගිය ප්‍රස්ථාරය. තර් මෙතන x වලට පළවෙනි එකට තියෙන්නේ නේද? x ධන 3න් 2 වර්ග නේ. එතකොට මේක 3න් 2 කියන්නේ එකමාර නේ. එකමාරට හතරක් එකතු කරපුවාම අපිට හම් වෙනවා කී දම්බේ. ධන එකමාරට එකතු කරනවා ඍණ හතරක්. එතකොට ඍණ වැඩි. එතන මෙයාගේ මේ අඩු කරපුවාම අපිට හම් වෙනවා හතරෙන් එකක් යමු 3යි 3න් භාගයක් අඩු කරනවා දෙකමාරයි. ඍණ දෙකමාර වර්ග කරපුවාම දෙවර දෙක හතර එකයි පහයි. දෙකෙන් පහව තමයි ඍණ එක වර්ග කරා. වර්ග කරුවම් 5 වර්ග කරුවම් 25යි 2 වර්ග කරුවම් 4යි 25 බෙදීම 4යි 25 බෙදීම 4යි කියන්නේ අපි දන්නවා 25ට 4 වරක් 6යි 1ක් විතරයි. එතෙන්ට අපි ඍණ 3 දාපුවා. ඍණ 3යි මේකයි ගත්තම එකමාර. එකමාර එනවා ඍණ එකමාර. එමනේ ධනයි ඍණයි වැඩි වැඩි කියලා කොට ඍණ දාලා මේකෙන් මේකට ගන්න ඍණ එකමාරයි. ඍණ එකමාර වර්ග කරනවා කියන්නේ දෙවරක් එක දෙකයි එකතු කරනවා. 3ට 2 ඍණ මේක වර්ග කරපුවා 3 වර්ග කරපුවා 9යි 2 වර්ග කරපුවා 4යි 9ට 4 ඒවා 2යි 1ක් විතර 2යි 4යි මෙතන අපි ඍණ 2 දාපුවම ඍණ 2යි ධන භාග එකමාරයි සුළු කරාම ඍණ භාගයක් ඍණ භාගය වර්ග කරපුවම 1 වර්ග කරපුවාම 1යි 2 වර්ග කරපුවාම 4යි මෙතන අපි ධන 1 දාපුවාම නේද 2 1යි මේ 1 1යි 2 මාරයි 2 මාර වර්ග කරපුවා නේ 2 දෙවර 2 4 1යි 5 5ට 2 පහ වර්ග කරාම 25යි නේද මොකද සරි මෙතන ධන භාගය දාපුවම 2 මාර කියලයි නේ දෙකමාර අපිට තියෙන්නේ වර්ග කරන්න. නේ මෙතන මොකද උනේ අපි? මෙතන ආදේශ කරහන්නේ අපි. දෙක දැම්මම 2යි එකමාරයි ඍණ භාගය වර්ග කරපොම. මෙතන ඍණ 1 දාපුවාම ඍණ 1යි නේද ඍණ 1යි ධන 1මාරයි සුළු කරපුවාම ධන 1ට ඍණ 1 කැපිලා ගිහලා භාගය කියලා. භාගය වර්ග කරපුවාම 4 එක. දැන් පොඩ අගාරු තියසල නේ. දැන් ඊට පස්සේ මෙතන x වලට බිඳුව දාලා මෙතෙන්ට 3 8 2 එහෙම නැත්තම්
එකමාර තියෙනවා එකමාර. එකමාර වර්ග කරනවා තුන වර්ග කරනවා 9යි 9 දෙක වර්ග කරනවා 4යි. 9ට 4 ඉව 2. 2 4 ඉන්න. ඊපස්සේ මෙතනට දානවා x වලට 1. ධන 3ට 2. එතන මෙතන තියෙන 1යි මෙතන තියෙන එකමාරයි. එකතු කරපුවාම 2ම 2මාර වර්ග කරපුවාම නේ 2මාර 2මාර වර්ග කරන නිසා මිශ්‍ර භාග විෂම භාග කරන්න 2 2 4 1 5 5ට 2 වර්ග කරපුවාම අපිට වෙනවා 25 යට 2 වර්ගය 4 25ට 4 වරක් 6 6 4 1 නේ අපි මෙතනට 2 දාපුවාම 2යි මෙතන 1මාරයි සුළු කරපුවාම 3මාරයි එමනේ 3මාඩ 3 6 7 7ට 2 7 වර්ග කරනවා 49යි 2 වර්ග කරනවා 4යි 49ට 4 වරක් 12යි 4ෙන් 1යි 12 4 පැහැදිලි ඊට පස්සේ මනක් තියෙන්නේ ඍණ 6යි 4ෙන් 1 ගන්න එකතු කරගෙන යන්න ඕනේ ඔක්කොට ඍණ 6යි 4ෙන් 1 ගන්න එකතු කරගන්න කරගන්න මේ දෙන්නගේ එකතුව තමයි y කියන්නේ. එහෙමනේ. ඊට මෙතන මෙයාට මේක ධන මේක ඍණ යට එකක් කැපිලා. බිඳුව. ධන ඍණ. 4 එකට 4 එකක් කැපිලා යනවා ඍණ 6යි ධන 2යි ඍණ 4යි. 4 එකට 4 එකක් කැපිලා යනවා ඍණ 6යි. මෙතන මේකට මේක කැපිලා යනවා ඍණ 6යි. ඔයගලට මම කියුවේ එකම අගයන් දෙකක් ආවා කියලා මේ දෙන්න හතර දිහා ලින්නේ එක. මෙතන 4 එකට 4 එකක් කරනවා ඍණ 6යි 4යි ඍණ 4යි. එක. මේකට මේක කැපිලා. බිඳුව. ධනයි ඍණ වැඩි කියලා කොහොමද ධන දාලා 4 එකට 4 එකක් කැපෙනවා නේ ධන 4 එකට ඍණ 4 එකක් කැපෙනවා ධන 12යි ඍණ 6යි ධන 6යි නේ එදිරි වෙන සම්පතක් පැහැදිලි නේද මේකේ ලක්ෂ්‍ය ටික අපිට ওই කියපු විදිහට තියෙනවා බින්දුවේ ඍණ 4 ඒක තියෙනවා මේ බින්දුවේ ඍණ 4 තියෙන ලක්ෂ්‍ය තියෙනවා හැරොම් ලක්ෂ්‍ය අපිට නැහැ හැරොම් ලක්ෂ්‍ය ගන්න නම් මේ දෙන්නගේ මැද්ද ගන්න ඍණ 2යි ඍණ 1යි එකතු කරන ඍණ 3යි ඍණ 3 දෙකට බෙදන්න තියෙන්නේ ඍණ 3 දෙකට බෙදපුවාම ඍණ 3 බෙදීම දෙක. ඕක තමයි. අපිට ඒක අගේ හොයන්න පුළුවන්. ඍණ 3 බෙදීම. අපිට මේකට අපි ගිහලා දාන්න. මෙතෙන්ට x වලට ඍණ 3 බෙදීම දෙක දාපු ගමන් ඍණ 3 බෙදීම දෙකට ධන 3 බෙදීම දෙක කැපලා බිඳුවයි. බිඳුව වර්ග කරුවම බිඳුවයි. ඍණ 6යි 4ෙන් එක දාන්න. මේ දෙන්න එකතු කරාම ඍණ 6 4. අපිට ඒක අපිට මෙතනම මේ නේ ඊට අතරම තව බිඳුව වෙලා තියෙනවා 4. ඍණ 4ෙදි බිඳුව. නේද? ඍණ 2 ඍණ 3 නම් මේ ප්‍රස්ථාරයන්නේ ඍණ 4 හරහා යන. එහෙනම් ඍණ 4 ඍණ 4 හරහා නේ මෙතන මොකක් කරලා දැන්නේ? ධන 1ෙදි බිඳුව. ධන 1ෙදි මෙතන ධන 1. නේ? ධන 1ෙදි බිඳුව. මේවා තමයි මූල. තව තියෙනවා 2ෙදි 6යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දෙක මෙතන. 2ෙදි 6යි. මෙතන 6යි. නේ? ඍණ 1ෙදි ඍණ 6යි. ඍණ 1ෙදි ඍණ 6 කියන එක තමයි දන්නවනේ. ඍණ 1ෙදි ඍණ 6 කියන මෙතන ලක්ෂ්‍ය හරහා යනවා. ඍණ 2ෙදි ඍණ 6යි. මෙතන ලක්ෂ්‍ය හරහා යනවා. මම මේ සම්පූර්ණ මේ දලසටහනම මම අර සාමාන්‍ය තීක්ෂ ප්‍රස්ථාර විදිහට මම සකස් කරා. ඍණ 4ෙදි බින්ද ඍණ 3ෙදි ඍණ 4යි. ඍණ 3ෙදි මෙතන ඍණ 3. ඍණ 3ෙදි ඍණ 4. මෙන්න. එහෙනම් ලක්ෂ ටික ටික එකතු වෙනවා. ගම තමයි ප්‍රස්ථාරය අපේ ප්‍රස්ථාරය. නේ මෙතන අපි තව එකක් අරගත්තා නම් මෙතනට උත්තර එනවා. ඒ කියන්නේ මේ ඍණ 5 ගත්තා නම් ඍණ 5ෙදි මේ අගේ එනවා. දැන් අපි මෙතන ප්‍රින්ට් කරන්න ආරම්භ තියෙනවා. ඒතකොට මේක ඇල්ලතර අපිට ඉඳලා තියෙනවා. අමතර මේක අරගෙන තියෙනවා. හරි. එතකොට ඔයගලන්ට පේනවා මේ ප්‍රස්ථාරය අපිට ලැබිලා තියෙනවා. මේවට කියනවා අපි මූල කියලා. මම ඔක්කොම ලක්ෂ ටික ඔයගලන්ට කතා කරා මේකෙදි. මේකේ ඒවාම ටික තමයි තියෙන්නේ. මේවට කියනවා මූල කියලා. මේ වර්ග සමීකරණය මොනවාද? මූල. මෙතන මේක ඇවිල්ලා x සමානයි ඍණ 4. මේක ඇවිල්ලා x සමානයි ධන 1. දැන් ඔතන මේ වර්ග සමීකරණ
මොකද අපිට තියෙන්නේ වර්ග සමීකරණය x වර්ගය ධන 3x ඍණ 4 කියන වර්ග සමීකරණය දෙන මේ y වෙනුවට බිංදුව දාපම මේ වර්ග සමීකරණය මේ වර්ග සමීකරණය සාධක කඩපම මේ උත්තර දෙක තමයි එන්නේ ඒවට තමයි කියන්නේ මූල කියන බලන්න මේ ඍණයි ධනයි වැඩි කරමු ඍණය 4 වරක් x වර්ගය 4යි x වර්ගය 4යි 1යි පාවිච්චි කරලා ධන 3 හදන්න මෙයා ධන මෙයා ඍණ ධන 3 හදන්න මේ දෙන්න ಗುಣ වෙලා ඍණ 4 හදන්න එහෙනම් මේක තමයි සාධකේ එහෙනම් මෙතෙන්ට අපි ලියනවා x වර්ගය මම ඔයගලන්ට කියලා දීලා තිනවා ධන 4යි x ඍණ 1යි x නේ එහෙනම් ඍණ x ඍණ 4 සමානයි බිඳුවයි මේ දෙන්නට සාධක විදිහට x එළියට ඇදලා ගත්තා මෙතන x ඍණ x මෙතන ධන x එළියට ගත්තා 4 ඒකම ලියන්න කියලා මම ඔයගලන්ට කියලා තිබ්බා ලීසින් කරා ගන්න පිටිපස්සපදේ පිටිපස්සපදෙන් බෙදා ඍණයි ධනයි සුළු කරමු ඍණ 4ට 4 එකයි අපසට වැඩි කළා බං මේ පද සෙට් එක මෙහෙම ඒ අනුව එකක් ලියනවා x ධන 4 මේ දෙන්නව එකක් ලියනවා මේ දෙන්නව එකක් x ඍණ 1 සමානයි බිංදුව. ඒකවල ගන්නවා මේ දෙන්නගේ ගුණිතයේ බිංදුවක් වෙන්න නම් එක්ක මෙයා බිංදුවක් වෙන්න ඕනේ එහෙම නැත්නම් මෙයා බිංදුවක් වෙන්න. මේ දෙන්න ගුණිතයේ බිංදුවක් වෙන්න ඒක වෙන්නේ. එහෙනම් x ධන 4 සමානයි බිංදුව හෝ x ඍණ 1 සමානයි බිංදුව. x ධන 4 මේ පැත්තට ගියාම ඍණ 4 හෝ x ඍණ 1 මේ පැත්තට ගියාම ධන 1 කියලා. අපිට ඔය උත්තර දෙක තියෙනවා. එහෙනම් ඍණ 4යි ධන මේ වර්ග සමීකරණයේ විසඳුම් තමයි මේ මූල කියලා කියන්නේ. මූල කියන්නේ මේ x අක්ෂය x රේඛාව. එහෙනම් තමයි යාට කියන්නේ y සමානයි බිංදුව. y වලගේ මේක මත තියි y වලගේ බිංදුව. x අක්ෂය. එහෙනම් තමයි y සමානයි බිංදුව ඡේදනය කරන තැන. අගයන් වලට තමයි කියන්නේ අපි මූල කියලා. ඒතකොට මේ වර්ග සමීකරණයේ විසඳුම් මේ පරාවලේ එහෙම නැත්නම් වක්‍ර ප්‍රස්ථානයේ එහෙම නැත්නම් මේ ශ්‍රිතය පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන්. නේ? ඒ අනුව ඔයගොල්ලෝ එතන තියෙන අභ්‍යාසයේ තියෙන ගණන් ටික ඔයගොල්ලන්ට ගණන් ටික කරන්න පුළුවන් මේ බලන්න 13 12 තුන අභ්‍යාසයේ පළවෙනි ගණන් දෙක තියෙන්නේ ඔය මම කියපු જાතිය සමීකරණ දෙකක් කියලා තියෙනවා මේ જાතිය ඒකට ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේවා මොනවාද කියලා මම වට පැහැදිලි කරලා තියෙනවා නේ ඊළඟ එකත් එහෙම දෙකක් තියෙනවා. එතකොට පළවෙනි ගණන් දෙකට ප්‍රශ්න හතරක් ඇදෙනවා. ඊට පස්සේ අර අපි කතා කරපු සාමාන්‍ය විදියට දල සටහන් අඳින්න තියෙනවා. ඒ කියන්නේ මේ අර අපි ඉස්සෙල්ලාම ඇන්දේ ඒ වගේ දල සටහන් ටිකක් අඳින්න තියෙනවා. ඒක ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන් කොහොමද අපි මේ ප්‍රශ්න ටික කරාගත්තේ කියලා. මම ඔයගලන්ට අන්තිම වශයෙන් තව පාරක් මතක් කරන්න මේ වගේ ප්‍රශ්නාරයක් ආපුවම මෙයා තමයි ප්‍රශ්නාරයේ උපරිම ප්‍රශ්නාරයක්ද අවම ප්‍රශ්නාරයක්ද කරන්නේ. මෙයාගේ ලකුණ ධන නම් අවම ප්‍රස්ථාරයක් වෙනවා මෙයාගේ ලකුණ ඍණ නම් උපරිම ප්‍රස්ථාරයක් වෙනවා ඊට පස්සේ මෙතන සම්මිතික අක්ෂ සමීකරණය ගත්තදි හැම වෙලාවෙම ඍණ b තමයි ගන්න x සමානයි මොනවද ගන්නෙ x සමානයි ඍණ b මෙතනට තියන අගය ඍණ එකෙන් වැඩි කළා දාන්න ඊට පස්සේ මේක ගත්තදි මෙතන තියෙන එක තමයි උපරිම අගය හෝ අවම අගය වෙන්නේ උපරිම හෝ අවම අගය වෙන්නේ යාතන උපරිමව අවමගය වෙන්නේ c. ඒතර මේ දෙන්න එකතු වෙලා තමයි වර්තන ලක්ෂ්‍ය කණ්ණාංකය. ඍණ b, c. එහෙම තමයි තියෙන හැම වෙලාවෙම වර්තන ලක්ෂ්‍ය. පැහැදිලි? right. ඊට අමතරව මම ඔයගලන්ට කියවුවා y අක්ෂය කැපෙන ලක්ෂ්‍ය හොයද්දී බිඳුව, ඒ කියන්නේ y අක්ෂය කියන්නේ x සමාන බිඳුව රේඛ. නේ? මේ y අක්ෂයට කියන නම තමයි x සමාන බිඳුව රේඛ. ඔයගල ප්‍රස්ථාර අඳින්දි හැම වෙලාවෙම මේ x අක්ෂය y අක්ෂය නම් කරන්නේ ඒවට ලකුණු තියෙනවා. y අක්ෂය කියන නම තමයි x සමාන බිංදුව රේඛ. එහෙනම් x බිංදුවේදී y වලාගයක අපි ගත්තදි b වර්ගය ධන c කියලා තමයි අපි ගත්තේ. මතකයි නේ පුතේ? ඊට අමතරව මම ඔයගලන්ට කිව්වා මේක ඇවිල්ලා ගැලපෙන්නේ අවම ප්‍රස්ථාරයකට උපමිතම ප්‍රස්ථාරයක් නම් මෙතන b වර්ගය b වලාගයේ වර්ග කළා ඍණ එකෙන් වැඩි කළා c ට එකතු කරපුවාම එතකොට අපිට හම් වෙනවා. පැහැදිලි? right. එහෙනම් වැඩි කරන්නේ